ඔබ නැවතත් එකතු වෙන්නේ සඳදා පියුම් වෙලාත් එක්ක. දැන් ලස්සනට තමන්ගේ නිවස තමන් යැතීම කරපු නිර්මාණයකින් සකස් කරගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේද? තමන්ගේ නිවසේ හැම දෙයක්ම අපි හිතමු කුෂන් එකක් ඒ වගේම තමයි බිත්ති සැරසිල්ලක් වෙන්න පුළුවන්. තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ටත් කියලා දෙන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද නේද? අන්න ඒ නිසා ගෙදර ඉඳලාගෙනම ඔබේ නිවස ලස්සන කරගන්න ඒ වගේම තමයි ලස්සනට ඇඳුම් වලට කරගන්න පුළුවන් ලස්සන එම්බ්‍රොයිඩර් ක්‍රමයක් පිළිබඳ තමයි අපි අද දවසේදී ඔබ දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ ගෙත්තම් විශේෂංගයේ. ගෙත්තම් විශේෂාංගයෙන් මේ පිළිබඳ ඔබ දැනුවත් කරන්න අපත් සමග එකතුනෝ ප්‍රවීණක්කම් නිර්මාණ ශිල්පිනි සේනානි සේනාරත්න මහත්මිය. අයිබෝන් සුබ දැසනක්. අයිබෝන් සමාවදී පස්සේ. හරි, අපි සූදානම් වෙන්නේ අද දවසේදී ඔබ දැනුවත් කරන්න මේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් ක්‍රමයට යන මෙහෙම ක්‍රමයක් ගැන. අපි කියමු. ඔව්, මෙහෙමයි සමාවදී. දැන් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් කිව්වම අපිට ගොඩක් ක්‍රම තියෙනවා. මම එයින් එක ක්‍රමයකින් කරන රෝස මලක් තමයි පෙන්නන්නේ. හැබැයි මේ රෝස මල මේක රෝස මලක් කරාට ඒ ක්‍රමයෙන් වෙන ඕනෙම මලක් කරගන්න අපිට පුළුවන්. මං අද රෝස මලක් කරන හැටි කියලා දෙන්නම්. හරි, රෝස මල කරන හැටිත් කියලා දෙමු. ඒ අතරේ අපිට තියෙනවා ලස්සන නිර්මාණත් ඔබට බලන්න හැකියාවකුත් ලැබෙනවා. අපි අද දවසේ කරන්නේ මෙන්න මේ නිල් පාට මල. අපිට පෙන්වන්න පුළුවන් නම් පැහැදිලිව අන්න ඒ විදිහට යන නිර්මාණයක් තමයි. ඔන්න බලන්න පුළුවන් ලස්සනයි, හරිම ලස්සනයි නේද? හරි, මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මෙන්න මේ මල තමයි අපි අද දවසේදී ඔබ දැනුවත් කරන්නේ. අපි කොහොමද මහන්නේ කියලා දෙනවා, බලාගෙන ඉන්න පුළුවන්. ඒ අතරේ තවත් නිර්මාණ තියෙනවා, අපි අතරතුරේදී ඔබට පෙන්වන්න සූදානමින් ඉන්නවා. හරි, මොනවද අවශ්‍ය වෙන්නේ? මෙහෙමයි සමාධි, අපිට කපු කැරලි නූල් ඕන වෙනවා. ඒකෙත් අපි හුඟක් වෙලාවට නිර්මාණයක් කරනකොට අපි නූල් කැරල්ලක පටවල් හයක් තියෙනවා. ඒ පොටවල් හයම අපි දාගන්න නැහැ, මම නම් දාන්නේ නැහැ. මොකද එතකොට ඒ මලේ හරි අපි කරන නිර්මාණය සියුම් ගතිය නැතුව යනවා. ඒක නිසා හුඟක් වෙලාවට රෝස මලක් වගේ කරනවා නම් පොටවල් තුනක් පාවිච්චි කරන්න පුළුවනි. මම දැන් දාලා තියෙන පොටවල් තුනක්. අපිට ඉඳිකට්ට ගැන කියනවා නම් නොම්බර 24 ට්‍රැපැසිටි ඉඳිකටුව ගන්න පුළුවන්. ඒ කියන්නේ තුඩ මොට්ට ඉඳිකටුවක්. ඒකෙන් තමයි අපි මේක මහන්න යන්නේ. එතකොට රෙදි වර්ගයේ ලිනන් හරි කපු රෙදි හරි මේ ලිනන් හරි ඕනෙම කපු රෙද්දක් ගන්න පුළුවන්. අමු රෙදි පාවිච්චි කරන්නත් පුළුවනි. ඒ අරෙන්න අපිට ඉතින් අවශ්‍ය නිර්මාණය හැටියට වෙනස් වෙන අපි යොදා ගන්න වර්ණය අනුව අපිට නූල් භාවිතයත් වෙනස් කරන්න පුළුවන් නේ. හරි, විදිහකට පුළුවන්. ඉස්සෙල්ලාම අපි පටන් ගන්න. දැන් මෙහෙමයි, රෝස මලක් පටන් ගන්නකොට අපිට මේ ක්‍රම දෙක තුනක් තියෙනවා මුල ආරම්භ කරන්න. අපිට පුළුවන් ෆ්‍රෙන්ච් නොට් එකකින් පටන් ගන්න, එහෙම නැත්නම් බුලියන් ස්ටිච් එකකින් පටන් ගන්න, එහෙම නැත්නම් අපි මහන කාස්ටෝන් ස්ටිච් එකෙන්ම මහන්නත් පුළුවනි. මේ විදිහට ඉස්සෙල්ලාම ඉඳිකටු උඩට අරගෙන අපිට අවශ්‍ය දුර මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය දුරින් ගහනවා. ඉඳිකටුව යටට ගහලා ආපහු පටන් ගත්ත තැනටම මේ විදිහට එන්න ඕනි. ඔය ආරම්භ කරන විදිහ, ඒ කියන්නේ මුල් මැහුම් ක්‍රම දෙක තමයි. ඒ කියන්නේ මුල් අපි ක්‍රමයෙන් ආරම්භ කරන විදිහ තමයි මේ කරන්නේ. ඊට පස්සේ ඉඳිකටුව මේ විදිහට චුටක් ඉස්සරහට අරගෙන අපේ මේ ඇඟිල්ල යටට ඉඳිකටුව තියලා අනිත් අතින් ඉඳිකටුව මේ නූල මේ විදිහට පොඩි ලූප් එකක් විදිහට හදා ගන්නවා. මේ විදිහට ලූප් එකක්. ඊට පස්සේ ලූප් එක අපි මෙහෙම හදාගෙන ඒ ලූප් එක අපි අනිත් පැත්තට හරවනවා. මෙහෙම හදාගත්ත ලූප් එක මේ පැත්තට හරවනවා. හරවලා ඉඳිකටුවට දානවා. එතකොට පොඩි ගැටයක් එතන ඇති වෙනවා. මේ විදිහට ලූප් එක හදාගත්තා, අනිත් පැත්තට හැරෙව්වා, ඉඳිකටුවට දානවා. මේ විදිහට දැන් මන් තුනක් දැම්මා. 4, 5, 6, 7. අපි හිතමු මුල අපි 7කින් පටන් ගත්තා කියලා. ඊට පස්සේ අපි හිමින් සැරේ මේ ඉඳිකටුව ඒ අපි ගත්ත ගැට අතරින් නූල ඉස්සරහට අදිනවා. දැන් ඒ අපි ඒ ගැට ටික දාගත්තේ ඉඳිකටු උඩටම තමයි නේද? තමයි. ඔව්. ඊට පස්සේ මේ විදිහට අපිට පොඩි මැහුමක් එනවා. ඔයාලට පේනවා ඇති. ඒක අපි මේ විදිහට ආපහු ඉඳිකට එතනින්ම යටට ගහලා දැන් මේ මම පටන් ගන්න අපේ මලේ ආරම්භ කරන විදිය ආපහු අපිට දැන් මේක ස්ටිච් එකක් වටේ මේ අපේ මල ගොඩනගන්න අමාරුයි. ඒක නිසා අපි තව මැහුමක් එතනින්ම මහ ගන්නවා.
අර විදිහටම හැබැයි ඒ මැහුම් අපි මහන්නේ අනිත් පැත්තට. දැන් අපි එක මැහුමේ මේ ටික මේ ස්ටිච් එක එක පැත්තකටනේ මහලා තියෙන්නේ. අපි එක අනිත් එක මහන්නේ අනිත් පැත්තට. ඒක දකුණට නම් අනිත් එක වම් පැත්තට. ඔව්. 2 3 4 5 7ක් මෙහුවා. අර වගේම හිඳි කටුව ගන්නවා. දෙපැත්තට යන විදිහට යොදා ගන්නවා නේ. දැන් අපේ මහන්න පටන් ගත්ත මාලයේ මුල කොටස අපි පටන් අරන් ඉවරයි. ඊට පස්සේ අපේ ඉතුරු පෙති ටික අපි මේ වටේ තමයි ගොඩනගන්නේ. මහගෙන යන්න ඕනේ. එතකොට අපි එක කොනකින් පටන් අරගෙන ඒකත් යන පැත්තක් තියෙනවද නැත්නම් ඕන පැත්තකට Tamanට හුරු අතට යන්න පුළුවන්. Tamanට ඕන පැත්තකට යන්න පුළුවන් නේ. හරි. මේ විදිහට දැන් අපි මේ මුල් මහගත්ත මැහුම් දෙක වටේ අපේ මල මහගෙන යන්න ඕනේ. අර විදියටම ලූප් එක අරගෙන අනිත් පැත්තට හරවලා ඉඳි කට්ටට දා ගන්න ඕනේ. මේකේ තව දෙයක් තියෙනවා සමාධි. දැන් මේ අපි යන්නේ මේ මේ මැහුමේ පළල වෙන්නේ මේ ඉඳි කට්ටුවේ පළල විතරයි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපිට මේක තව ටිකක් ලොකුවට මල මහ ගන්න බැරිද කියලා. එතකොට අපි කරන්න ඕනේ මේ ඉඳි කට්ට ගහන තැනින්ම තවත් ඉඳි කට්ටුවක් සම්බන්ධ කරගන්න. එතකොට ඉඳි කටුව උඩට තමයි හැමදේම මේව කරන්නේ. ඉඳි කටු දෙක අතරට තමයි. එතකොට අපි මෙහුම ලොකුවට අපි ඔක පැහැදිලිව පෙන්නම කොහොමද මේ දැන් ලස්සනට අර ඒ කියන්නේ Tamanට යන පැත්තට රෝස මලක් නම් ඒ ආකාරයට ඒ වටේට යන්න ගන්න පුළුවන්. දැන් මම මේ පෙත්ත මෙතන හැදුවා මෙහෙම මෙහුවා. ඊට පස්සේ අනිත් පෙත්ත අපි ඊට ඉස්සරහින් පටන් අරන් කලින් ඉවර කර පෙත්ත මැද්දට එන්න ඕනි. මේ බලන්න මෙතනින් පටන් අපි දැන් මේක ඉවර කරපු පෙත්ත ඒකේ මැද්දට මේ විදිහට අපි මෙතනින් පටන් අරන් අපි මේ පෙත් ඉවර කරා. ඒ පෙත් මැද්දට තමයි ඊළඟ මැහුම එන්න ඕනේ. මැහුම ඉවර වෙන්න ඕනේ අර විදිහටම. එතකොට අපි ඕකට අර ලූප්ස් කීයක් දානවද? මෙහෙමයි. අපි හැම පෙත්තටම සමාන ගාණක් දාන්න ඕනේ. ලූප්ස් 12ක් විතර දැම්මම ඇති. ඒ අතරතුරේ ඔබට මං හිතන්නේ අපිට දකින්න අවස්ථාව ලැබෙනවා නම් බලන්න පුළුවන් සේනානි මහත්මිය අතින් කරපු ලස්සන තවත් කුෂන් නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ලස්සන සමනලේකුත් තියෙනවා, ලස්සන මල් වැලකුත් තියෙනවා. බලන්න පුළුවන් වෙයි ඔබට. මං හිතන්නේ ලස්සනයි, බොහොම මේ වර්ණවත් විදිහට තමයි ඒව යොදාගෙන තියෙන්නේ. ඔන්න ඔබට දිවේ දිස්සන මේකට මේ ගැනත් අපි සඳහන් කරමුද පොඩ්ඩක්. මේකෙත් ගොඩක් මං මහන මැහුම තියෙනවා, සිංගල් කාස්ටෝන් එක. ඒ වගේම තව බුලියන් ස්ටිච් එක, ෆ්‍රෙන්ච් නොට් එක, ඒ වගේ ගොඩක් මැහුම් ක්‍රම තියෙන එකක් තමයි මේ එකේ තියෙන්නේ. දැන් මේ විදිහට සමාධි අපි මේ මල වටේට මහගෙන යනවා. ඔයගලන්ට පේනවද දැන් රෝස මලක පොඩි හැඩයක් එන බව? ඔව්. ඒ විදිහට අපි පෙති ටික එකතු කරන්න ඕනි වටේටම. දැන් මම පෙන්නන්නම් අපි මේ පෙත්ත ලොකු කරගන්න අවශ්‍ය නැහැ කරන විදිහ. අපි තව ඉඳි කටුවක් අරගෙන ඒ විදිහම ඉඳි කටුවක් අරගෙන අර අපි ගහපු ඉඳි කටුව ළඟින් ආපහු මේ විදිහට ගහ ගන්න. ගහගෙන ඉඳි කටු දෙකම අල්ලලා තමයි අපේ ලූප් එක දාන්න ඕනේ. එතකොට අර වලට වඩා එක ටිකක් ලොකු වෙනවද? පළලක් මේ වැඩි පළලක් ලැබෙනවා කලින් මේ අපි දාපු ලූප් වලට වැඩිය. මේ විදිහ. එතකොට අපේ මල ටිකක් ප්‍රමාණයෙන් අපිට විශාල කරගන්න පුළුවන්. නැත්තම් සමහර නිර්මාණ වලට දැන් කුෂන් කවර් එකට වගේ ටිකක් ලොකු මලක් ආවොත් හොඳයි කියලා හිතනවනම් ඒ විදිහට අපිට දාන්න පුළුවන්. මෙතන එහෙම ලොකු කරගත්තු ඒ ලස්සන වට කරගත්තු ඒවා තියෙනවා නේද? තියෙනවා. ඔව්. මේ විදිහට. හරි. මගේ අතේ තියෙනවා තවත් ලස්සන කුෂන් නිර්මාණයක්. බලන්නකෝ ලස්සනයිද කියලා. ලස්සනයි. කොයි විදිහටද ඔබට මේ අදහසක් ගන්න පුළුවන්? කොහොමද මේ අර දැන් අපි අද කියලා දෙන්නේ මේ ඉඳි කටු දෙකකුත් යොදාගෙන කරනවනේ. ඉතින් මේ කොළ උනත් කරලා තියෙන්නේ මේ විදිහටද සේනානි මහත්මිය? කොළ නම් අපි නූල් පැටවල් දෙක යොදාගෙන තමයි මහලා තියෙන්නේ. අපි කොළ ගොඩක් සියුම් විදිහට තමයි සමාධි මහන්න ඕනේ. මොකද ස්වභාවික විදියක් එන්න නේද? එතකොට මේ වර්ණ ගැලපීමේදී දැන් අපි අර දැක්ක ලස්සන සමනලයක් කියනවා දැක්කා. දැන් මේ සමනලය ගැන ලස්සනට පාට තියෙනවනේ නේද? අපි ඒ ගන්න නිර්මාණය අනුව වර්ණ ගැලපීම වෙනස් වෙනවා නේද? නිර්මාණය අනුව කියන්නේ වර්ණ ගැලපීම කොහොමත් එන්න ඕනේ මැද ඉන්න ඕනේ. අපි තද පාටත් නෙමෙයි ලාම පාටත් නෙමෙයි මැද තමයි ඉන්න ඕනේ. එතකොට අපි කොච්චර ලස්සන නිර්මාණයක් කරත් වැඩක් නැහැ ඒකේ වර්ණ ගැලපීමක් නැත්තම්. අපි තද පාටවල් කියන්නේ නොගැලපෙන කොළ පාටවල් යොදාගත්තොත් ඒක කොහෙත්ම මේ
ලස්සන වෙන්නේ නෑ කියලායි මට හිතෙන්නේ. හරි. දැන් අපි අද දවසේ කරන නිර්මාණය වෙත යමු. ඔව්. දැන් මේ විදිහට අපි මේ වටේම රෝස මල මහගෙන ඔයගලන්ට කැමති නම් පුළුවන් මේ වටේට يعني මැද්දට තද පාටක් දාලා වටේට ලාවරණයක් යොදා ගන්න. එතකොට ගොඩක් මේ මල අපි චුට්ටක් පහත් කරලා පෙන්නමුද අපිට කැමරා එකට හරියට. මේ හරියට. අපිට එතකොට අර ස්වභාවික මලක් ආකාරයටම ගන්න පුළුවන් මැද වර්ණය තදටත් වටේට ලාවරණය එන විදිහටත් අනිත් එක තමයි හැම පෙත්තකටම දැන් මැද පෙතිවලට අපි loops 10ක් දැම්මොත් වටේ පෙතිවලට loops 15ක් විතර වැඩි වෙන්න ඕනි. ඒ කියන්නේ වටේ යනකොට පෙත්ත ලොකු වෙන නිසා loops මුලින් අපි මේ ගන්නේ 12යි නම් දෙවනි පෙළිය වෙනකොට ඒක ටිකක් ටික වැඩි කරගන්න 15ක් 16ක් වගේ වෙන්න ඕනි. මේ විදිහට අපි වටේම මහනවා මේ අපේ නිර්මාණේ. ඔකට මැදට අවශ්‍ය නම් වෙන වර්ණයක් යොදා ගන්න පුළුවන්. අනිත් එක තමයි මම කලින් කිව්වා වගේ අපිට මැද කාස්ටෝන් වලින්ම පටන් ගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය නම් ෆ්‍රෙන්ච් නෝට් දාලා පටන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් බූලියන් ස්ටිච් දෙකක් දාලා පටන් ගන්න පුළුවන්. මේ විදිහට අපිට කැමති විදිහට වෙනස් කරගෙන පටන් ගන්න පුළුවන්. අද අපි මේ කතා කරන්නේ බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් කමේ මොන අවස්ථාවද? හරි. අපි ඒ අවස්ථාව ඔබට කියනවා. අපි ඉක්මනින් වෙලාව බලලෙමු. සිංගල් කාස්ටෝන් කියන මැහුම මේක දැන් මේකේ තියෙනවා තව ඩබල් කාස්ටෝන් කියලා මේ දෙපැත්තටම යන මැහුමක්. ඉතින් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් ක්‍රමේ ගොඩක් මැහුම් ක්‍රම තියෙනවා. විවිධ ක්‍රම තියෙනවා නේ නේද? ගොඩක් තියෙනවා. අනිත් එක තමයි එක ක්‍රමයකින් ගොඩක් මල් වර්ග හදා ගන්නත් පුළුවන්. ඒ වගේ දැන් එක එක ක්‍රමයක් වුණාට ඒකෙන් මල් 10ක් 15ක් අපිට විවිධ විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. ඒක තමයි විශේෂත්වය තියෙන්නේ. අර එකම දැන් එකම ක්‍රමෙන් එකම මලයි කියලා නැහැ. ඒකෙන් ගොඩක් ක්‍රම කරන්න පුළුවන්. හරි. දැන් අපේ නිර්මාණය තව තියෙනවද? නැහැ. අපිට දැන් මේ විදිහට වටේම දැන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක තව පෙති එකතු කරලා ලොකු කරගන්න පුළුවනි. එහෙම නැත්නම් පොඩි මල් හදනවා නම් මේ ප්‍රමාණයෙන් නවත්තන්න පුළුවන්. ඒ වගේ මේ අපිට අවශ්‍ය විදිහට මල මහගලා ඉවර කරගන්න පුළුවන්. අපි මේ නිර්මාණය පෙන්නම මගේ අතේ තියෙන නම් මේ නිර්මාණය අපිට පුළුවන් තවත් නිර්මාණයක් උතනක් තියෙන. අපි මේ නිර්මාණය ඉස්සෙල්ලාම බලමු. ලස්සනට අපි පුංචි හැඳින්වීමකුත් කරමු කොහොමද මේ මල සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් කියලාත් අපි කියමු. දැන් මෙන්න මේ වගේ මට පේන්නේ හරියටම මේක. හරි. මෙන්න මේ විදිහ දම්පාට දැන් මේ ෂේඩ් කරලා තියෙනවා. ඒ විදිහට කොහොමද කරගන්නේ සිරණි මත්තිය? ෂේඩඩ් නූල් තියෙනවා සමාදි ගන්න. එතකොට එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකම වර්ණයේ තද වර්ණ සහ ලා වර්ණ පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. දැන් අපි දකිනවා තවත් නිර්මාණයක්. අපි දැන් ඒ කිව්වේ අර ලස්සනට නිර්මාණය. මේ මේ දැන් මේ නිර්මාණ කරනකොට විශේෂයෙන්ම මේ රෙදි භාවිතා කරනකොට දැන් හැමදේම අපි හිතමුකෝ දැන් මේක කුෂන් එකක් කියලා. එහෙමනම් අපි ඒක සාමාන්‍යයෙන් අපිට හෝදන්න පුළුවන් වෙන්නත් ඕන නේද? දැන් මේවැනි නිර්මාණයක් කරාම අපිට ඒක හෝදන්න පුළුවන්ද? නැත්නම් හිතයින් හෝදන්නත් බෑ කියලා නේද? අත් කියන්නේ අතේ හෝදන්න පුළුවන්. මේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අනිතක මහාන කෙනා දැනගන්න ඕනේ ඉස්සරහ වගේම පිටි මේ ඒකේ පිටිපස මහාන කොටත් හොඳට ගැට දාලා හොඳට කියන ශක්තිමත් අවසානයේ නිමාව හොඳට කරන්න. එතකොට ශක්තිමත් වෙන්න ඕනේ නේද? හොඳට ගැට දෙකක් තුනක් දාලා මෙහුමක් ඉවර කරනකොට ඒ විදිහට තමයි ඉවර කරන්න ඕනේ. එතකොට කොහෙත්ම බය වෙන දෙයක් නෑ සෝදන්න. දැන් තවත් ගැටලු මතුවෙන්න පුළුවන් ඔබටත් මේ විස්තර දැනගන්න ඕනේ නේද? අපිටත් තියෙනනේ මොන හරි කරාම නේද? එක 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 පැහැදිලි වෙනවා. පන්ති පැවැත්වෙන ස්ථානත් මතක් කරමුද? මේ දවස්වල නම් සමාධි පන්ති පැවැත්වෙන්නේ නැහැ. මම ගෙදර තමයි පන්ති විස්තර දැනගන්න අපි දුරකථන අංකය ලබා දෙමු. අපි ඔබට ලබා දෙන්නම් සේනාරත්න මහත්මියගේ දුරකථන අංකය. ඒ ඔස්සේ පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න පන්ති කවදාද නැවත ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි අද කරපු නිර්මාණයේ ගැටලු තියෙනවා නම් ඔන්න ඒවලටත් නිවැරදිව විසඳුම් ලබා ගන්න පුළුවන් නේද? හරි. ඉතින් දුරකථන අංකය මතක් කරන්නම් 077-542-349 කියන දුරකථන අංකය ඔස්සේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී සේනානි සේනාරත්න මහත්මිය සමඟ සම්බන්ධ වෙලා පුළුවන් ඔබට මේ නිර්මාණවලට තියෙන ගැටලු වලට පිළිතුරු ලබා ගන්න. ඉතින් අද ගෙත්තම් විශේෂාංගයේ වෙනුවෙන් ඔබතුමීගේ සහභාගීත්වය මෙහෙමින් මගේ කරන බොහොම ස්තුතියි. අයිබෝන්. ස්තුතියි සමාධි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.